රුවන් සසංකගේ කාමරයටම ආවේය. සසංක උන්නේ ඇඳ මත ෆයිල් කවරයක් තබාගෙන මොනවදෝ ලියමිනි. එම්.ඩී. සර් මං එන්නද? රුවන් ගරුසරු ඇතුව ඇසුවේය. ගුටි නොකා ඉඳගනි. තාමත් ඒ සහෝදරත්වයේ ඉස්සර වාගේමය. මොනාද ඔය අතේ? නංගි කූල් දියුල් එකක් දුන්නා. සසංක සිනාසුනේය. මටත් ටිකක් දීපන්. මාත් තිබහ හිටියේ. අනේ හිටපන් මං එකක් අරන් එන්නම්. ඔන්න ඕක දීපන් බා. රුවන්ගේ අතින් සසංක උස වීදුරුව උදුරා ගත්තේය. අපේ ගෙදර මට නැති සැලකිලි උඹට තියෙන්නේ. මේ වගේ දේව ගෙදරකින් එහෙම සැලකීමක් තියේ නම් මචං මං තව තව පින් කරනවා. පිනක් නැති කෙනෙක්ට මේ ගෙදර තුන්දෙනාට ලං වෙන්න බෑ. සසංක ආදරයෙන් රුවන් දෙස බලා උන්නේය. කෙල්ලව හම්බ වුණාද සසා? එයත් එක්ක මහරගම එළවලු ගන්න ගියා. රුවන් සිනාසුනේ දුබ්බර ලෙසිනි. ඒකි හරි අහිංසක කෙල්ලෙක් සසා. අහිංසක කෙල්ලෙක්ගේ ජීවිතයක් එක්ක සෙල්ලම් කරන එකෙක් කියලා දුඹ කියන්නේ. සසංක ඇසුවේ තරමක වේදනාවෙනි. ඒ කෙල්ල ගාව තියෙන අවංක කමටයි අහිංසක කමටයි දක්ෂ කමටයි ගෙවන්න රන්තරු එකේ සල්ලි මදි වේරුවන්. සසංක කීවේ දිග සුසුමක් හෙළමිනි. රුවන් නැඳේ වාඩි වී ඔහුගේ උරතලයට අතක් තැබුවේය. මං ඉරිදා වන්දනාලගේ ගෙදර යනවා. උඹත් එනවද? උඹට පිස්සුද සසා? මං රන්තරු එකේ මැනේජර්. ඒකේ සේල්ස් කරන උඹයි මායි අතර එහෙම සම්බන්ධයක්? මට ඒක අමතක වුණා. ළඟදිම උඹට කෙල්ල ළඟදිත් ඕක අමතක වෙයි. ඊට කලින් ඇත්ත කියපන්. සසංක එහෙම සිතින් තුන් හතර වතාවක් කියා බැලුවේය. ඒ හැම වරකම ඔහුට දැනුනේ පුදුමාකාර බියකි. වන්දනාගේ ගෙදර යද්දී අරගෙන යන්නේ මොනවාදැයි සසංක සිතුවේ සෙනසුරාදා උදේ සිටය. කෙල්ලෙකුට තෑග්ගත් තේරීම මේ තරම් අමාරු දෙයක් දැයි සසංක දන්නේ අදය. ඔහු සාප්පු දෙක තුනක ඇවිද්දේය. එහෙත් හිතට අල්ලන තෑග්ගක් ආවේ නැත. සෑහෙන ඇවිද ගිය පසු ඔහු කුඩා සාප්පුවකට ඇතුල් විය. එතනදී ඔහුගේ හිතට ඇල්ලූ පුංචි තෑග්ගක් ඇස ගැටිනි. සසංක ඒ දෙස සෑහෙන වෙලාවක් බලා උන්නේය. මේ ලේඩීස් වොච් එක පොඩ්ඩක් බලමුද? එය ලාරෝස පැහැයත් රිදී පැහැයත් මුසුකර තැනු සුන්දර කාන්තා අත්තරුලෝසුවකි. වැඩියම අඳින්නෙත් පින්ක් කලර් සාරිනේ. මේක හොඳටම මැච් වෙයි. හදවතේ විශේෂ කෙනෙකුට දෙන තිලිනයක් තිබිය යුතුයි. බොහෝ සුන්දර අංගයන් එහි විය. සසංක සෑහෙන වෙලාවක් ඒ දෙස බලා උන්නේය. මේක කීයක් විතර වෙයිද? 5500ක් වෙනවා. අත්තරු රෝසුවේ ලස්සන හැටියට ඒ ගණන වැඩි නැත. දෙවරක් නොසිතා ඔහු එය ගත්තේය. අප්පච්චි විතරනේ ගෙදර තව ඉන්නේ. අප්පච්චිට ෂර්ට් එකක් අරයි යනවා. ඒත් සයිස් එක මන් දන්නේනි. හරි, සරමක් ගන්නවා. ඔහු තනිවම කියවමින් තවත් රෙදි සාප්පුවකට ගියේය. එහි තිබුණේ ලස්සන බතික් සරම්ය. සසංක ඉන් තුනක්ම ගත්තේ තාත්තාටත් එකක් දී තමාටත් එකක් ගන්නටය. ඒවා ඒ තරම්ම ලස්සනය. සසංක ගෙදර ආ පසුත් තුන් හතර වතාවක් ඇයටගත් ඔරලෝසුව ගැන බැලුවේය. ලස්සනම තිලිනයක් තමාට ලැබුණේ යැයි ඔහුට සතුටක් දැනිනි. ඉරිදා නවයට පමණ රුවන් සසංකව අත්තිඩිය හන්දියෙන් දැම්මේය. ඕනෑ තරම් කෙල්ලන් ගත හැකි තම මිතුරා මේ දුප්පත් කෙල්ල වෙනුවෙන් පේවෙන පේවිල්ල රුවන් අගය කළේය. ආදරයක් නම් ඒ තුළ මේ පූජනීය බව තිබිය යුතුය. භක්තිමත් නොවන ආදරවන්තයෙකුගේ හදවත තුළ අවංක බවක් ඉතිරිවන්නේ නැත. මං ත්‍රීවිල් එකකම එන්නම් රුවනා. උඹ ඵලයන්. කමක් නැද්ද සසා? මේ සැහැල්ලුවට මං ආසයි බං. හවසට සෙට්ටෙමු.
අත්තිඩියේ හන්දියේ ඇවිත ගොස් ත්‍රිවිලරයකට ගොඩ වූ සසංක දෙස රුවන් ටික වේලාවක් බලා උන්නේය. සසංකට වන්දනා කියු මගසලකුණු අනුව ගේ සොයා ගන්නට වැඩි වේලාවක් ගියේ නැත. ගහකොළ වලින් මායිම් වූ කුඩා ඉඩමක් කෙළවර තිබූ කුඩා නිවස දකිද්දී සසංකගේ හිතට මොනවදෝ හැඟීමක් ඇතිවිය. පුංචි වුවත් ඒ නිවස සිරියාවන්ත යැයි ඔහුට සිතුනි. නිවස දෙසට එන්නට ඇත්තේ එතරම් උෂ්ණ වූ අටපෙතියා මල් පාත්ති අතරිනි. ඔහු එනතුරු 20-30 වතාවක් දොරකොඩට එබි එබි බලා උන් කෙල්ලගේ ඇස් දෙකට ඔහු ඉඩමට ඇතුල් වෙද්දීම හසු විය. යලිත් කාමරයට ගොස් කණ්ණාඩියේ ඉදිරියේ රවුමක් කැරකුණු ඇය මේ ඇඳුම ගෙදරට වැඩිද දන්නේ යයි සිතුවාය. කහපැහැගත් අටපෙතියා මල්ගස් අතරින් ඔහු එන අයුරු ඇය දොරකොඩ ඉඳගෙන රසවින්දාය. තැඹිලි පැහැගත් අත්කොට කමිසයක් ඇඳවුන් ඔහු වෙතින් ආවේ වචනයෙන් විස්තර කළ නොහැකි පුදුමාකාර හැඟීමකි. වන්දනාට දොරකොඩට වී ඉන්නට තරම් ඉවසීමක් නැතිවිය. ඇය මිදුලට බැස්සේ මේ උදෑසන සිනාමල් පොකුරක් මිදුල මත විසුරුවාගෙනය. ඇය ඔහු ළඟට එනතෙක් මුවින් නම් කතා කළේ නැත. එහෙත් දෑස්වලින් අනන්ත දේ පිටවෙන්නට ඇත. හැමදාම කෙල්ලව දැක්කේ සාරි ඇඳගෙන ඉන්නවාය. අද ඇය ඇඳගෙන ඉන්නේ ඩෙනිම් සායකුත් කහපැහැගත් බ්ලවුස් එකකුත්ය. කෙල්ලගේ දඟකාර බව ඔහු හරියටම දැක්කේ අදය. ඒ ලස්සන දෙස මේ මොහොතේ නිදහසේ බැලිය නොහැක. ඔහු දුක් වූයේ ඒකටය. හොයාගන්න අමාරුණාද? ඇගේ කම්බුල් කතා කරන්නටත් බැරි ලෙස පිරී ඇත. ත්‍රීවිල් එකේ කෙනාට නම කිව්වට දන්නේ. පස්සේ හැඩරුව කිව්වා. එතකොට කිව්වා අර උදේට සාරිය ඇඳගෙන යන ලස්සන සුදු මිස්ද කියලා. කෙල්ලගේ පපුව හැරීගෙන ගියේය. අනේ මගේ ලස්සන, එන්න. ආරාධනේ දැසිනි. ඔහු ගෙටගොඩ වූයේ ඈත් සමගමය. මේ තමා අපේ දුප්පත් පැල. කෙල්ල දෙනෙත් විහිදා කීවාය. ඔයාගේ පැලට ගොඩ වෙච්ච ගමන් හිතට හරි සැනසීමක් ආවා. ඔහු කියන්නේ ඔවැනි කතාය. අප්පච්චි. ඇගේ අප්පච්චි දුටු හැටියේම ඔහුගේ හිතට ආවේ ආදරේකි. ඔහු කටපුරා අප්පච්චි කියා කිව හැකි කරුණාබර මනුස්සයෙකි. අනේ පුතා, තාම හිතගෙනනේ. මේ දැන් ආපු ගමන් අප්පච්චි. ඔහු අප්පච්චි ළඟටම ගොස් ඔහුට වඳින්නට පහත් විය. බඩපපුව පත්තු වූයේ අප්පච්චිගේ පමණක් නොවේ, වන්දනාගේද පපුව උණු විය. තුනුරුවන් සරණයි, ඉඳගන්න පුතේ. ඔහු ඇගේ අප්පච්චීට ගෙනා තෑග්ග ඔහු අතට දුන්නේ දෑතින්මය. මම මේ අප්පච්චිටයි ගත්තේ. සමහර විට මේ අප්පච්චිගේ ජීවිත කාලයේම පිටකෙනෙකුගෙන් ලද ප්‍රථම තිරිණය විය යුතුය. අනේ පුතේ, මට තෑගි. පච්චිගේ අසරණ තෙත දෑස වන්දනාගේ ලය තුළ මහා ආදරයක් ඇති කළේය. ඇයට ගෙනා තෑග්ග ඇත්තේ සාක්කුවේය. අනේ මට මුකුත් ගෙනත් නෑ. කෙල්ල එහෙම හිතුවේ දෑසෙන් මෙනි. පුතේ ඉඳගන්න, මං විනාඩියෙන් එන්න. අප්පච්චි ඕන්ම තනිකර කුස්සියට දිව්වේය. කට්ලට් බදින්නේ අප්පච්චි. ආසයි කියලා ඉල්ල ගත්තා. ඉතින් ඉඳගන්නකෝ. ඔහු ඉඳගත් පසුව ඇයත් ඔහු ඉඳගත් සැටියේම ඉඳගත්තාය. ඉතින් ඔහුගේ දෑස් ඇගේ වත පුරා යයි. කෙල්ලට ලැජ්ජාවක් ඇතිවිය. එකපාරටම මට අඳුරගන්නත් බැරි වුණා. මාව මෙහෙම ඇඳලා දැකලා නෑනේ. අද තවත් කෙතට පේන්න ඇති. ඒක තමයි. අසංක, තොල්පට තද කරගෙන කෙල්ල රැව්වාය. අප්පච්චීට සරමක් ගෙනාවේ. මොනා හරි හිතයිද දන්නේ. ඇයි සරමක් ගෙනාවට මොනාද හිතන්නේ? අප්පච්චි අද රැට අඳි. ඒකෙන්ම සරමක් මාත් ගත්තා.
සරමට ලස්සනට ඇති වන්දනා කීවේ දැස් නටවමිනි අප්පච්චීට මොනා හෝ ගෙනාහු තමාව අමතක කළේ ඇයි කෝ වම් මත පෙන්වන්න ඔහු කීවේය වන්දනාව අමත දිගු කළේ පුදුමේනි ඒ අත දෙස ඔහු මොහොතක් බලා උන්නේය ඇයි අසංක අත නිකං බැලුවේ නිකං නම් නෙමෙයි පොඩි බඩුවක් ගෙනාවා මට ඇය ඇසුවේ හදිසියෙනි කෝ ඔහු සාක්කුවට සුරත යැව්වේ ඇය දෙස බලාගෙනය කුඩා ඔරලෝසු පෙට්ටිය පිටතට ගනිද්දි ඇගේ ඇස් බරවිය මොනාද මට ගෙනාවේ එහෙම ඇසෙන්නේ ඇයි මම මොනාද ගෙනාවේ නෑ කියලා හිතුවා නේද ඔහු එහෙම අහද්දි ඇගේ ඇස් තෙමි ගියේය ඇය උන්නේ බිම බලාගෙනමය හිතුණා එහෙම අමතක කරනවද පැය හතරක් ඇවිදලා ගත්ත තෑග්ගනේ අගේ කරලා දෙන්න ඕනේ දැන් දෙන්නකෝ ආදරය කළ යුත්තේ මේ කෙල්ලටමයි ඔහු අවසාන වරටත් සිතාගත්තේය ඔහුගෙන කුඩා ඔරලෝසුව ඔහුගේ අත්ල මත විය වන්දනා ටික වේලාවක් ඒ දෙස බලා උන්නාය ජීවිත කාලයේ පිරිමියෙකුගෙන් ලැබෙන ප්‍රථම තිලිනය බාර ගන්නට පෙර යුවතියකගේ හදවතේ මේ ගැස්ම ඇති විය තමා වෙනුවෙන් ලෝකයේ ඉන්න කෝටි සංඛ්‍යාත දෙනා අතරින් එක්කෙනෙක් දෙයක් තෝරා ගත්තා නොවේදයි මෙවැනි මොහොතක යුවතියකට හිතේ මටම දසංග ගෙනාවේ ඇගේ වචන ආවේ උගුරෙනි ඔව් වෙන කාටද ලස්සනද දෑස් පුරා තෙතමනයක් රැඳෙන්නේ ඇයි අනේ හරිම ලස්සනයි හරිම ලස්සනයි මම මේ ලෝකෙ දැකපු ලස්සනම වොච් එක කෙල්ල කියනවා ඕනවට වඩා වැඩිය ලස්සන මේක බැඳාම ආ බැඳලා බලන්න ඇය ඔරලෝසුව ඔහුගේ අතින් ගත්තේ නැත ඒ වෙනුවට වමත පෑවාය ගෙනාපු කෙනාම ඉතින් බඳින්න ඔහුත් ආශා කළේ එයටමය සසංක ඕනාවටත් වඩා වෙලාගෙන ඔරලෝසුව බැඳාය අම්මයි තාත්තයි දුන්නට පස්සේ මේ කෙනෙක් දෙයක් දුන්නමයි ඉතින් මාව මතක් වුණාට වැඩිපුර වචන කියන්නට ගොස් වෙන්නේ අඬන්නටය හරියට මතක් වෙනවා මේ ඔරලෝසු තප්පර කට්ටේ යන තරමට මතක් වෙනවා ඔහු කීවේ තවත් මේවා පපුවේ තියාගෙන ඉන්නට බැරි තරමය මටත් හැංගීම් එක්කාසු කරගෙන හදවත නිස්කලංක කරගන්නට මොහොතක් ගත විය මං අප්පච්චීට පෙන්නලා එන්න කෙල්ල අත උඩට දමාගෙන දුවද්දී ඔහු බලා උන්නේ ආසාවෙනි ජීවිතයේ කෙල්ලෙකුට දුන් කුළුඳුල් තිලිනය හේතුවෙන් හදවතට මේතරම් රසබර බවක් දැනේ යයි ඔහු සිතුවේ නැත